අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවින්දු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල නුවර සිට කොළඹ ආ උද්ඝෝෂණ රැලිය පස්යාලේදී අතහැර දමයි කොවිඩ් තත්ත්වය සලකා උද්ඝෝෂණ රැලිය නතර කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි කියයි වර්ජුණිය ගැන අවසන් තීන්දුව හෙට මහින්ද ජයසිංහ කියයි කොළඹ එන්නත් නොගත් 30ට වැඩි අය සොයයි වහා එන්නත ගන්න රජය ඉල්ලයි දරුවන් බරපතල ලෙස කොවිඩ් රෝගියට ගොදුරු වෙමින් සිටින බව විශේෂඥයින් පවසයි දිනකට ළමා මරණ කිහිපයක් डेल्टा रोगीन कोपमन दै निश्चित व किव नोहकी विशेषज्ञ वैद्य हेमंत हेरत कियाई संचरण सीमा वहा दैडी करन्न वैद्य विशेषज्ञीन कियाई डेंगू सह कोविड एकम रोग लक्षण उनायतनम वहा वैद्य उपदेश गन्न कुडु आशागे कोटि तुण गल्गमुए निवस तुल सिरुरु तुनक वयस अवुरुदु 10क दरुवेकुत ए अतर මග රැක සිට ලුහුබඳිමින් උද්ඝෝෂකීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී කොච්චි කඩේ බෝම්බ කරුගේ පියා නිදහස් කිරිපිටි හිඟයි මිල වැඩි කරන්න දෙන්නේ නැහැ ප්‍රථමයෙන් දේශීය පුවත් නුවර සිට කොළඹ දක්වා ඒමට සැලසුම් කර තිබූ ගුරු උද්ඝෝෂණ රැලිය අද පස්යාලේදී නතර කිරීමට තීරණය කෙරුණා පවතින කොවිඩ් වසංගතයේ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ගුරු වැටුප් විෂමතාවලට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම් කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ. මේ අතර වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග නතර කිරීමට මෙතෙක් කිසිදු තීන්දුවක් තම සංගම් ගෙන නැති බවයි. හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් පසු තම තීන්දුව දැනුම් දෙන බව ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කරනවා. गुरु बैठु विषमता इवत्करण लेसे इल्लमिन गुरु विदुहल्पति वरुण उद्घोषण व्यापार वलट अवतीर्ण वुना नुवर सिट कोलंब दाक्वा इमिन सिटे उद्घोषण रैलिय पस्यालेदी नातर केरीमट तीरने कल बाव पूज्य उलपने सुमंगल हिमियान प्रकाश कला ගුරුවර විදුහල්පතිවරු හැටියට සමාජයේ සංවේදී පිරිසක් හැටියට රටේ ජනතාව ගැන හිතලා අපි తాවකාලිකව මේ අඩියක් ආපස්සට ගන්නවා හැබැයි රට සාමාන්‍ය තත්ත්වයටපත් වූවාම අපි ප්‍රතිඥා දෙනවා මේ ස්ථානෙන්ම මේ සටන අපි නැවත ආරම්භ කරනවායි කියන කාරණාව මේ අතර වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා මෙසේ පැවසුවා අපි දැනට කිසිදු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් හෝ වෙනත් දෙයක් හෝ නවත්තන්න තීරණයක් කරගෙන නැහැ විවිධ පාර්ශ්ව අපෙන් ඉල්ලීම් කරනවා විශේෂයෙන් ආණ්ඩු පාර්ශ්වෙ අපි ඒ අයට කියනවා මේ අමතිවරුන්ට ඔබ අපෙන් ඉල්ලීමක් කරනවා වගේම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් කරන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න කියලා විසඳුමක් ලබා දීමෙන් තොරව අපෙන් ඉල්ලීම් කරන්නේ ඇයි කියන කාරණාව අපිට තියෙන්නේ ඒක නිසා අපෙන් ඉල්ලන අයගෙන් අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුව පැත්තට බලපෑමක් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ආණ්ඩුවට කියන්න දුරකථනයෙන් අපහා संबंध वो लंका गुरु सेवा संघ में लेखम महिंद जयसिंह මාරවල් වල උත්සන වෙනුවට වෙනත් ව්‍යාමාර්ග කෙරෙහි අපි අවධානය යොමු කරලා තිබෙනවා එක දවස්වල මුල්ලිස සාකච්ඡා කළ අපි අපේ ක්‍රියාමාර්ග ප්‍රකාශ කරන්න සූදානම් වෙලා ඉන්නවා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ ලේකම් ඩබ්ලිව් ඒ ජයරත්න මහතා පවසන්නේ උද්ඝෝෂණයට එක් වූ ගුරුවරයෙකුට කොවිඩ් වැළඳී ඇති බවයි අරණායක කොට්ටාසේ ප්‍රාත්මිකංශයේ ගුරු උපදේශිකා ඇය තමයි සම්මිදානය කරලා තියෙන්නේ 29 වෙනිදා පැවැත්වූ ගුරු උද්ඝෝෂණයට ඇයට මේ වෙනකොට දැනලා තියෙනවා පොසිටිව් කියලා පොදුජන ඇද්ද ඒකට සෞඛ්‍යංශය ඇයි මේක නිහඬ වෙන්නේ සෞඛ්‍යංශ වේදනාව කටයුතු කරන්න මේ අතර ලංකා ගුරු සේවා සංගමේ අරණායක ලේකම් රෝහණ රාජපක්ෂ පවසන්නේ උද්ඝෝෂණයට සහභාගී වූ නිසා කොවිඩ් වැළඳුනා යන්න අසත්‍යක් බවයි. ඇත්තටම ඇය මේ මාවනල්ලේ තිබුණු උද්ඝෝෂණයටවත් මේ සංවිධානය කිරීමටවත් කිසිසේත් යොමු වෙලා නැහැ. ඒට හේතුව තමයි එයාට මේ තියෙන රාජකාරී ටික කරගැනීමටවත්
කාලය මන්දි නිසා. ඉතින් මේ පොසිටිව් වීමට හේතුව ඇය විසින් සඳහන් කරන්නේ ඇය ගනුදෙනු කරන්න ගිහිල්ලා තියෙන ඇය කඩවල් ගාන ගිහින් තියෙනවා, ත්‍රිවිල් වල ගිහින් තියෙනවා තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට. ඉතින් ඒ අවස්ථාවේදී පොසිටිව් වුණා කියලා තමයි ඇය හිතන්නේ. ඉතින් මේක දේශපාලන පැත්තකට හරවලා මේක මේ ගුරුවරු අපහසුතාවයට පත් කරන්න කියන කරන අමූලික බොරුවක්. මේ අතර ගුරු විදුහල්පති උද්ඝෝෂණය අතහැර දැමීම පිළිබඳව දේශපාලකනි නැතුළු පාර්ශව විවිධ මත පළ කරනවා. ගුරුවරුන්ගේ සටනට අපි දෑත් දෙකම ඔසවලා සහය පළ කරන අතරේ වෙනුවෙන් අපි පෙනී හිටින අතරේ එයගෙන් අපි ඉල්ලා හිටිනවා මේ වෙලාවේ ආණ්ඩුවට නැති ශිෂ්ටත්වය ඔබතුමන්ලා ඔබතුමියන්ලා ඔබ වහන්සේලා මේ රටට පාන්න. අශිෂ්ට ජාවාරංකාර පන්තියක් අද මේ රාජ්‍ය අල්ලගෙන ඉන්නේ. මේ රට බැරක්කයක් කරන්න තමයි හදන්නේ. ඒ අරගලය අපි ඉදිරියට ගෙනියමු. හැබැයි මේ අවස්ථාවේ ආණ්ඩුවට චෝදනා කරන්න දෙන්න එපා. ඒ නිසා මේ අරගලය වඩා විධිමත්ව ඉදිරි කාලයේ ගෙන යාම සඳහා ඔබලාගේ උද්ඝෝෂණ වලින් මේ අවස්ථාවේදී ඉවත් වෙලා අපි මේ වෛද්‍ය විශේෂඥමගේ මතයට හිස නමලා අපි ශිෂ්ට වෙලා අපි කටයුතු කරමු කියන ඉල්ලීම කරනවා. ගුරු විදුහල්පති ගුරු ඒ වර්ජනී හා සම්බන්ධව මහනුවරට ආපු පාගමන රටේ පවතින කොවිඩ් තත්ත්වයේ සැලකිල්ලට අරගෙන පස්යාලෙදී නතර කර බවට දැන් නිවේදනය කරලා තියෙනවා. එකම අපි හිතනවා රජයත් මේ ගුන්ගේ මේ ගත්තු තීන්දුව රටගෙන හිතලා ගත්තු තීන්දුව අගය කරලා නැවතත් වතාවක් උණ්ඩ සාකච්ඡාවලට කැඳ වී තුයි කියලා. තමන්ගේ චොයිස් එක මොකද්ද? ගුරුවරුන්ට තියෙන චොයිස් එක පාරට බැහැලා කෑ ගහන එක නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී අනුගත ලක්ෂණයක්. ඒක තමයි ඔවුන් පාවිච්චි කරගන්නේ. සටන අවසන් කරන්න ගුරුවරු කොයි වෙලාවකවත් සූදානම් නැහැ. රටේ 250,000කට ආසන්න ගුරුවරු විදුහල්පතිවරු මේ සටන සාදාන උත්තරයක් ලැබෙන තෙක් ඉස්සරහට අරන් යනවා. අපි ආණ්ඩුවට කියනවා රට කාලකන්ණි කරන්න එපා. මේ රටේ ගුරුවරුන්ගේ සටන සාධාරණ සටනක් නිසා වහාම ගුරුවරුන්ගේ ප්‍රශ්නෙට උත්තර දීපල්ලා. එහෙම නැත්නම් මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව ශිෂ්‍ය ව්‍යාපාරය අපි සියලු දෙනා ඒ සටනට සහයෝගය දෙන්න අවශ්‍ය මැදිහත් වීම කරමු. මෙරටේ ගුරු අරගලයක් සිද්ධ වෙනවා ඉතාම දැවැන්ත විදියට. ඉතින් ආණ්ඩුවට මේකට වැඩපිළිවෙලක් නැහැ. අනුකමිටු දානකොටම ගුරුවරු දන්නවා අපි දන්නවා මේ හදන්නේ කරන්න නෙමෙයි නොකරන්න කියලා. ඒ නිසා ගුරුවරු දිගටම මහපාරේ ඉන්නවා අපට සාධාරණ ඉෂ්ට කරපියව් කියලා. ඒ ගුරු අරගලයත් නිරෝධායන පනත්වලට මුවා වෙලා මර්ධනය කරන තමයි ආණ්ඩු උත්සාහ ගනිමින් ඉන්නේ. කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ගත්තේ නැති කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි පිරිසක් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. එසේ කැඳ වූ විශාල පිරිසකට අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එන්නත් ලබා දීම සිදු කෙරුණා. මේ අතර ඩෙල්ටා රෝගීන්ගේ සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැකි බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. පවතින සංචරණ සීමා වහා දැඩි කරන්නයි වෛද්‍ය විශේෂඥයින් මේ අතර රජයෙන් ඉල්ලා සිටිනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොළඹ අවුරුදු 30ට වැඩි ජනතාවට ලබා දීම සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතිනවා. නමුත් සැලකිය යුතු පිරිසක් එන්නත් ලබා ගැනීමට යොමු වී නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එවන් පිරිස හඳුනා ගැනීම ආරම්භ කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද දින ආරම්භ කරන ලද එන්නත් කරන ක්‍රියාවලිය හෙට දිනේ පැවැත්වෙනවා. අපි ආරාධනා කරනු ලබනවා කොළඹ නගරයේ එකම මාත්‍රාවක්වත් ලබා නොගත් සියලු දෙනාට එම එන්නත් කරන ක්‍රියාවලිය සඳහා සහභාගි වන ලෙස ඔබ අවුරුදු 30ට වැඩි අයෙක් නම් ඒ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කරනු ලබනවා. හෙට දිනේ ඒ සම්බන්ධව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එන්නත් කරන ක්‍රියාවලිය පැවැත්වෙනවා. ඒ වගේම ප්‍රජා පොලිස් නිලධාරීන් ඒ වගේම පොලිස් ආරක්ෂණ කමිටු නිලධාරීන් විසින් එම එන්නත් ලබා නොගත් පුද්ගලයන් සොයාගොස් ඔවුන්ව දැනුවත් කරමින් මේ ස්ථානය වෙත යොමු කිරීම හෙට දිනෙත් සිදු කරනු ලබනවා. එසේ හඳුනාගත් 5000කට වැඩි පිරිසක් අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එන්නත් කරණයට යොමු කර තිබුණා. මේ අතර දෙවයින පුරා එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මක වුණා. දෙවන මාත්‍රාව ලබා දෙන ඕනෑම ස්ථානයකින් පළමු මාත්‍රාවද ලබාගත හැකි.
මෙතර කොවැක්ස් පහසුකම යටතේ ජපාන රජය විසින් මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728000ක තොගය අද පස්වරුවේ දිවයිනට රැගෙනු ලැබුවා. මෙතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වුවන්ගේ නියම සංඛ්‍යාව පැවසීමට තරම් දත්ත නැති බවයි. දැනට වාර්තා වී ඇති 117ට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවයි ඔහුගේ අදහස. මේ මොහොත වෙන විට අපි දල වශයෙන් අපි දන්නවා විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ තදාසන්න දේශවල අවමවසයෙන් 30ක් 20ක් 30ක් අතර ප්‍රමාණයක් මේ සාම්පල් වල ඩෙල්ටා ප්‍රභේදය තියෙනවාය කියන සොයා ගැනීම මේ අවස්ථාව වෙනකොට වාර්තා කරලා තියෙනවා ඊටත් වැඩියෙන් ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන් කියන එකත් අපි දන්නවා ඩොය 117 කියන එක කොහෙත්ම වැඩක් නැති තොරතුරක් ඒ කියන්නේ ඊට වැඩිය විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක කිසිම පැකිලකින් තොරව අපි මේ අවස්ථාවේ කියන්න ඕන 1000ක් හමු වෙනවා නම් සමහර විට එයින් එතකොට 200ක් 300ක්වත් සමහර විට ඩෙල්ටා රෝගයෙන් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් කියනවා මිසක් ඔවුන්මයි කියනවා නෙමෙයි මොකද අපිට මේ සෑම රෝගියෙකුගේම සීක්වන්ස් එක කරන්න බැහැ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනි වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය පවසන්නේ වහ සංචරණ සීමා දැඩි කළ යුතු බවයි. රෝගීන්ගේ අධික වැඩිවීමක් නිසා රෝහල්වලට බොහෝ රෝගීන් වැඩිවීම දෙවෙමින් තියෙනවා. ඒ වගේම බොහෝ ආයතන ඔක්සිජන් වල අවස්ථාවේ පැතිරලා තියෙනවා. ඒ එක්කම රෝහල්වල අධික හදබදය නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් සම්බන්ධතාවයක් එක් අසාධ්‍ය නොවන රෝගීන් ගෙවල්වල බලා ගැනීම කියන ප්‍රමෝයපාය වෛද්‍යවරුන්ට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් සංචරණ සීමා රජය පනවන්ට ඕන දරුවන් කොවිඩ් රෝගීට ගොදුරු වෙන සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ඇති බව රජයේ ආරය ළමාරුහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා. කොවිඩ් 19 සහිත තත්ත්වයේ සහිත බවට තහවුරු වෙච්ච දරුවන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. වෙනද සාමාන්‍යයෙන් දරුවන් 4ක් හෝ 5ක් තමයි දිනකට මේ සම්බන්ධව අපිට අඳුරගන්න ලැබුණේ. නමුත් ඒ තත්ත්වය ඉතා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේ දෙතුන් ගුණයක දරුවන් දිනකට රෝහලේ අඳුරගන්නවා සහ ඒ සඳහා වෙන් කරපු විශේෂ වාට්ටුවේ යම්කිසි උපරිම දාරිත්‍රය වෙනදා ඇතිව තිබෙන සෙම්ප්‍රතිශතත්වයට වඩා වෙනස් ආකාරයකට ඔවුන්ගේ රෝග ලක්ෂණ පෙන්වනවා නම් උණ දින දෙකකට වඩා පවතිනවා නම් තද උණ තත්ත්වයක් ඔවුන්ගේ ක්‍රියාශීලී බව අඩු වෙලා තියෙනවා නම් ඔවුන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඉතා තද වමනය දිනකට පස්වතාවකට වඩා වමන තත්ත්වය පාචන තත්ත්වය සියලු දේවල් කොළින් පෙන්නුම් කරන්නේ දරුවාට සමහර විට සංකෝලතා ඇතිවීම හැකියාව සහිත රෝගයක් ඇති වෙන්න පුළුවන් නිසා ඉතා ඉක්මනින් වෛද්
विशेष දැනට රටේ පවතින කොවිඩ් හිතාමත්ම ශීඝ්‍ර ලෙස පැතිරෙන අවස්ථාවක අපි මේ ඉන්නේ. ඉතින් රටේ ජනතාව ඕනම පුද්ගලයෙක් තම නිවසෙන් පිටතට පැමිණෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මුවාවරේ පළඳගෙන පැමිණීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. මේ සඳහා දුරස්ථභාවයන් ශාරීරික අනිකුත් සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වීම ඉතාමත්ම වැදගත් වෙනවා. එකම පිළියමක් හැටියට සැලකෙන හැකි එන්නත් කරණය ඉතාමත්ම වේගවත්ව ශීඝ්‍ර ලෙස අපි කරගෙන යනවා. 75කට වැඩි සංඛ්‍යා निरोधी පසුගිය පස්වන දස්සේදී වූ තවත් කොවිඩ් මරණ 98ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළා. ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4919ක් දක්වා ඉහළ ගියා. සෑම පැය 3කට සැරයක් එක් මරණයක් වාර්තා වෙමින් තිබෙනවා. මේ තත්ත්වය පැය කාලකට මරණයක් දක්වා ඉහළ යා හැකි බව සමහර විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා.
මෙතර පවතින තත්ත්වයේ ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම කොවිඩ් අර්බුදයේ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඉතා පවතින තත්ත්වයේ ඉතිහාසයේ ලංකාව මුහුණ දුන්නු දරුණුම කොවිඩ් අර්බුදයට අපි මේ මොහොතේ මුහුණ දෙමින් ඉන්නවා. මේ අර්බුදය යම් තර්මකට පාලනය කර ගැනීම සඳහා රජය වගේම මහජනතාවත් සමසේ වග කියන්න ඕන සහ කටයුතු කරන්න ඕන. ඒ නිසා මේ මොහොත නිසියාකාරව තේරුම් අරන් මේ මොහොතේ ගත යුතු තීරණ බලධාරීන් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අමරිකානු ජනගහනයෙන් 58.4%කට වැඩි ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු මධ්‍යස්ථානය සඳහන් කරනවා. මීට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ද අයත්. මේ අතර සී ග්‍රේන් පැතිරී යන ඩෙල්ටා වෛරසයට මුහුණ දීම සඳහා සියලු අමරිකානු සොල්දාදුවන්ට වහා එන්නත ලබා දෙන ලෙසට අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නියම කර තිබෙනවා. මේ වන විට ඇමරිකානුවන් සහ ලක්ෂයකට වැඩි පිරිසක් COVID-19 හේතුවෙන් මියකුස් තිබෙනවා. සමස්ත ලෝකයේම COVID මරණ සංඛ්‍යාව ලක්ෂ 42කට වැඩි. ඩෙල්ටා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග COVID එන්නත්කරණය වෙන මානයකට යොමු වෙමින් තිබෙනවා. යඩුව සමස්ත ලෝකයේ පුරා COVID විශේෂඥින්ගේ ප්‍රධාන මතයක් බවට පත්ව ඇත්තේ එන්නත COVID ව්‍යාප්තිය වැළැක්වීමට ඇති එකම විසඳුම නොවන බවයි. COVID එන්නත ලබා ගැනීම තුළ මරණීය සංකූලතා ඇතිවීම අමුවනවා. නමුත් ව්‍යාප්තිය වැළැක්වීමට නම් මුහුණු ආවරණ දෙකක් පැලඳීම අනිවාර්ය කිරීමට බොහෝ රටවල් දැන් පියවර අරන්. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පවසන්නේ තම නිවසේදී හැර අනිකුත් සියලු ස්ථානවලදී මුහුණු ආවරණ පැලඳීම සහ විෂ බීජ හරණය අනිවාර්ය කළ යුතු බවයි. මේ අතර ශ්‍රී ක්‍රීන් පැතිරී යන ඩෙල්ටා වෛරසයේ හේතු කොටගෙන ඇමරිකාව තුළ රෝහල් ගතවන සංඛ්‍යාව බරපතල ලෙස ඉහළමින් තිබෙනවා. යනුව වහාම එක්සත් ජනපද හමුදාවේ සියලුම සමාජිකයින්ට කොවිඩ් එන්නත ලබා දී අවසන් කරන්නයි ජනාධිපති ජෝ බයිඩන් නියම කර තිබෙනවා. කැලිෆෝනියාවේ සෞඛ්‍ය සේවකින්ටද කොරෝනා එන්නත ලබා දීම අනිවාර්ය කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂයක්ම වා තිබෙනවා. මේ අතර ජොන්සන් සහ ජොන්සන් එන්නතට හදිසි භාවිතය සඳහා අද ඉන්දියාව අවසර ලබා දුන්නා. ඉන්දියාව තුල දෛනිකව කොවිඩ් ආසාදිතයින් 40,000ක් පමණ වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පාසල් අධ්‍යාපනය අහිමිවීම සහ ඔන්ලයින් උපකරණ භාවිතය නිසා අපේ පාසල් දරුවන් බරපතල බිඳ වැටීමකට ලක්වමින් සිටින බව ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. මේ සඳහා නිවැරදි සහ කඩිනම් පියවර ගත යුතු බවයි සියත අපකල විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ. මේ වார்த்தාව අප මාණ්ඩලික වාර්තාකාරිණී ආර්චනා පීරිස්ගෙන්. කොරෝනාත් එක්ක බරපතල පීඩනයකට පත්වලා තියෙන දරුවන්. දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා. ආයුබෝවන් ඔබතුමාට. දැන් දරුවන්ට බොහෝ වැඩ කටයුතු කරගන්න වෙලා තියෙන්නේ ජංගම දුරකථනයත් පරගණකයක් එක්ක. එතකොට දරුවන් වැඩි වශයෙන්ම මෙම තාක්ෂණික උපකරණත් එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ. දරුවන්ගේ සෞඛ්‍යයට මෙය කොපමණ දුරට බලපානවද? ඉතින් මේ හැම දෙයකම අපි දන්නවා මේකේ තියෙන්නේ එක්තරා විදියක විද්‍යුත් දර්ශන පතයක්. ඒ කියන්නේ ස්ක්‍රීන් එකක්. එතකොට මේකෙන් හැම වෙලාවෙම විවිධ ආකාරයේ කිරණ වර්ග මුදාහැරීමක් සිදු කරනවා. එතකොට මේකද ලොකුම බලපෑමක් ඇති වෙන්නේ මං හිතන්නේ ඇස් වලට පෙනීම සහ ඇස් සඳහා. මොකද මේකේ ලොකුම දේ වෙන්නේ හුඟක් වෙලාවට මේක හරියාකාර ප්‍රමාණයක ඈතින් තියාගෙන ඉන්නීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය අපි කියන්නේ තිරය වගේ තුන් ගුණයක්වත් දුරින් තියෙන්න ඕනේ කියලා. ඒතර අපි සාමාන්‍ය ඇස් ඉහිල් කරන්නේ බොහොම රිලැක්ස් තත්වයකට පත් කරන්න අපි ඈත බලන්න ඕනේ. ඔන්ලයින් පන්ති කරන්න ඕනේ යම් ප්‍රමාණයකට. මේ උපකරණ භාවිතාව තුළින් යම් ප්‍රමාණයක අවභාවිතාවකුත් සිදු වෙනවා. රාත්‍රී කාලයේදී මේක භාවිතාව වැඩි වෙනවා. ඉතින් රාත්‍රී කාලේ සමහර ලාවට රෑ 10 11 12 අතර වෙනකන් උනත් පන්ති පැවැත්වෙන අතර මම දැකලා තියෙනවා විශේෂයෙන්ම ඉහළ පන්තිවල ළමයි සඳහා. ඒතොර දරුවන්ට සමහර ලාවට සමහර දේවල් වලට මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා මං හිතන්නේ ලොකු ගැටලු සමූහයකට අපි පත් වෙනවා. ඒතකොට මේ නිසා මං හිතන්නේ දීර්ඝ කාලීනව අපේ දරුවන්ට වෙන මානසික බලපෑම මෙතෙක් යයි කියලා මං හිතන්නේ ලේසි වෙයි කියලා ගණක් හදන්න. ඩෙංගු සහ කොරෝනා වල පූර්ව රෝග ලක්ෂණ එක සමාන බැවින් උන ඇත්නම් නිවැරදි රෝග විනිශ්චයකට පහ යන්නේ සෞඛ්‍ය විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
डेंगू रोगयद बरपतल लेस व्याप्त वेमिन पवतिन बवयि वैद्य विशेषज्ञयिन पवसन्ने डेंगू रोगीन्गेन 60ක් वार्ता वी ऐत्ते बस्नाहिर पलातेन රටපුරා ව්‍යාප්තව පවතින කොවිඩ් වෛරසය හේතුවෙන් මේවන විට ආසාදිතයින් දැඩි ලෙස ඉහළ යමින් රෝහල් ධාරිතාව ඉක්මවා යමින් පවතින වකවානුවක තවත් අභියෝගයක් එල්ල කරමින් ඩෙංගු වෛරසය රටපුරා හිස ඔසවමින් පවතිනවා. ඩෙංගු වෛරස ව්‍යාප්තිය පාලනය නොකළහොත් රටපුරා ඩෙංගු ආසාදිතයින් ඉහළ යාම රටේ රෝහල් පද්ධතියටද අභියෝගයක් වනු ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කලින් මාසවල සාමාන්‍යයෙන් 600ක් වගේ වුණු රෝගීන් සංඛ්‍යාව සතියකට මේ වන විට 800ක් මම ගොස් තිබෙනවා. ඒ අනුව අපිට ඉදිරියේදී මෙම රෝගයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වෙනකොට ලංකාවේ සියලුම දිස්ත්‍රික්වලින් රෝගීන් 17134ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ රෝගීන්ගෙන් 60%ක් පමණ වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. ඒ වගේම ජූලි මාසයේ විතරක් ගත්තහම 67%ක් පමණ රෝගීන් අයිතිවන්නේ බස්නාහිර පළාතේ. මදුරුවන් මගින් බෝ වෙන මෙම වෛරස් වර්ග ප්‍රභේද 4 සමාජයේ දැන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒක ඉතාම අවදානම් තත්වයක්. ප්‍රභේද 4ම එකවර තිබීමෙන් අපිට පසක් වෙනවා. වසංගත තත්යන් බොහෝ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එක පුද්ගලයා තව මාස කිහිපයකට පස්සේ වෙනත් වෛරස් ප්‍රභේදයකට ගොදුරු වෙන්න පුළුවන්. ගොදුරු වෙලා ඩෙංගු රෝගයේ කීපවරක් හැදීමේ අවදානමක් තියෙනවා. කෙනෙකුට උණ ගත්තොත් ඉස්සෙල්ලාම හිතන්න ඕන මේක ඩෙංගු රෝගයද කොවිඩ් රෝගී තත්යක්ද කියලා. මේ දෙකම එක හා සමානව භයානකයි. මේ රෝගවල මූලික රෝග ලක්ෂණ සමානයි. කෙනෙකුට උණ රෝගය ඇදුනොත් ඉස්සෙල්ලාම හිතන්න ඕන මේක කොවිඩ්ද එහෙම නැත්නම් මේක ඩෙංගුද නිසි පරීක්ෂාවකට යොමු වෙලා අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනේ නැහැ ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් අපිට පුළුවන් ඒ තනත්තන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. අද දවසේ උණ ගන්න හැමෝම එක්කෝ තියෙන්නේ කොවිඩ් එක්කෝ තියෙන්නේ ඩෙංගු හැංගිලා ඉන්න එපා. මේ දෙකටම ප්‍රතිකාර තියෙනවා. මෙම රෝගය පාලනයකින් තොරව පැතිරුණොත් රෝහල් පිරිතිරි යනවා. ඊට අමතරව මරණ සංඛ්‍යාවත් වැඩි වෙන්න පුළුවන්. මේ රෝගය ව්‍යාප්ත කරන ඒ වාහක මදුරුවන් බෝවීම වැළැක්වීම අපේ අතේ තියෙන දෙයක්. දැනුවත්ව හෝ වගකීමෙන් තොරව වැඩ කරන නිසා අප විසින්ම මෙම වාහක මදුරුවන් බෝවීමට කටයුතු සලස්වල තියෙන නිසා තමයි බලමුකොට මේ අපේ රටේ සිද්ධ වෙන්නේ. මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ කටයුතු කරනවා සීම. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ඔබ අවට ඇති. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දමමින් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඔබේ පවුල දරුවන් වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න. නවත අධ්‍යක්ෂීය පුවත් මග රැක සිට හෝ ලුහුබැඳ ගොස් උද්ඝෝෂකීන් පැහැර ගැනීම නීති විරෝධී බව ජාතික ජනබලවේගී නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. මෙම තත්ත්වයේ හමුවේ නීතිඥවරයෙකුට සිය සේවාදායකීන්ට නීති උපදෙස් සැපීම පවා අභියෝගයට ලක්ව ඇති බවයි ඔහු පවසන්නේ. කොතලාවල පනතට එරෙහිව ආරම්භ වූ උද්ඝෝෂණ මාලාවේ දැවැන්ත උද්ඝෝෂණයක් පසුගියදා පාර්ලිමේන්තු පිවිසුම සමීපයේදී පැවැත්ුණා. ඒ අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවයන්ට සම්බන්ධ වූ පුද්ගලින් 5 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති අමිල සංදීපද ඊට ඇතුළත්. අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන ප්‍රදේශයේදී ඒ රාජ්‍ය දේපළවලට අනර්ථ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගී නීතිඥ සංවිධානය අද මෙලෙස අදහස් පළ කළා. පොලිස් දෙපාර්තමේන්තුව අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙනවා. මගරකලා ඉඳලා එහෙම නැත්නම් ලුහුබැඳ ගිහිල්ලා උද්ඝෝෂණ කරුවන්ව ඊට සම්බන්ධ වෙච්ච තැනත්වන්න අත්අඩංගුවට ගන්න ස්වභාවයක් තියෙනවා. එම අත්අඩංගුවට ගැනීම අතිශය නීති විරෝධී. නීතිඥවරයෙකුටත් මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වෙලා තම සේවාදායකයාට නීති උපදෙස් ලබා දීමේ හැකියාවක් මේක තුල නැහැ. පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ වමනාවට. අපි ආණ්ඩුවට කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න. පොලිසියට අපි කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. පොලිස් දෙපාර්තමේන්තුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නේ ආණ්ඩුව කියන වැඩේ කරන්න නෙවෙයි. පොලිස් හැඳුනුම් පතක් කියලා මේ විදිහට කණ්ඩායමක් සිවිල් පිට ඇවිල්ලා මගේ ගෙදරට ඇවිල්ලා කිව්වොත් අපි මේ පොලිසියෙන් ඔබ ගෙනියන්න ආවේ කියලා කිව්වොත් මොකද්ද මං කරන්නේ? මෙන්න මේකයි මේකේ භයානකත්වය. අපි මේ කාරණා දැක්කම ඊට කලින් අත්තරංගුවට පත්වෙන හේතුව අපිට දැනුම් දෙන්න ඕන. රඳවා ගන්න ස්ථානේ අපිට කියන්න ඕන. අපේ පවුලේ කෙනෙකුට කියන්න ඕන. එහෙම නැත්නම් ඒක පැහැර ගැනීමක් වෙනවා. සිවිල් හැඳුනුම් ගඳගෙන වෑන් වලින් අයිඩෙන්ටිටි එක ජනතාවට පෙන්වන්න නැතුව මෙහෙම එනකොට කොහමද
අපරාධකාරයා සහ පොලිසිය වෙන් කරගන්නේ. මහමගදී නිලැඳුම් නැතිව උද්ඝෝෂකීන් අත්අඩංගුවට ගැනීම මුළුමහත් විශ්වවිද්‍යාල ප්‍රජාවම හෙලා දකින බව ආචාර්ය මහින් මෙන්ඩිස් මහතා පවසනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඒ මුදලිගේ අපේ සිසුවා සම්බන්ධව ඒ කරපු හිරිකිත ඒ ක්‍රියාවලිය සම්බන්ධව මේ රටේ පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍යවරයා සහ මුලින්ම වගකිව යුතුයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ඉදිරියට පිය නගපු ඒ වසන්ත මුදලිගේ ඒ සිසුවා හොරෙකු විදියට සලකලා අපරාධකාරයෙකු විදියට සලකලා ඒ කරන්නට ගිය ක්‍රියාවලිය මුළුමහ විශ්වවිද්‍යාල ප්‍රජාව සහ මුලින්ම හෙලා දකිනවා. මේ විදිහට මිනිස්සු අත්අඩංගුවට ගන්න පැහැර ගන්න පුළුවන් මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවකට පමණයි. ඒ නිසා මේ රටේ විශ්වවිද්‍යාල බුද්ධිමතුන් විදිහට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උගන්වන ආචාර්ය මණ්ඩලයේ විදිහට අපි මේ අත්අඩංගුවට ගැනීම ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා සහ ආණ්ඩුවට බල කරලා කියා සිටිනවා වහාම ඒ ශිෂ්‍යාව මුදා හරින්න. අපි දන්න විදිහට මේ ශිෂ්‍යයා කරලා තියෙන එකම වරද තමා ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ වලට සහභාගී වීම. මේ මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද? මේ ආණ්ඩුව තමන්ට ඡන්දෙ දුන්නු 69 ලක්ෂයක් මිනිස්සුන්ගේ 69 ලක්ෂයක් අම්ල තාත්තලාගේ 69 ලක්ෂයක් ගම්බද ජනතාවගේ ප්‍රාර්ථනාවන්ට දක්වන නොසැලකිල්ල නිග්‍රහය ඒකට පයින් ගැහිල්ල. ඒගොල්ලන්ගේ දරුවෙක්, ඒගොල්ලන්ගේ දරුවන්ගේ ප්‍රධාන නියෝජිතයා තමයි මේ නරක විදියට කිසිම පදනමක් නැතුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. උද්ඝෝෂණ නිසාම කොරෝනා බෝවනවා නම් මහින්දානන්ද ඇතුළු මැති අමතිවරුන්ට කොරෝනා හැදුනේ කොහොමදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. යදතිස්ස මහරාමේ පැවති වැඩසටහනකට එක් වෙමින් රජයේ මැති අමතිවරු ප්‍රබලයින් කියන්න හදනවා මේ කොරෝනා රැල්ල බිහි වුණේ උද්ඝෝෂණ නිසායි කියලා. එතකොට ආණ්ඩුවේ ඒ තියරිය අනුගමනය කරනවා නම් මහින්දානන්ද අලුත්ගම ගේට කොරෝනා හැදුනේ අපේ උද්ඝෝෂණයකට අවිල්. රෝහණ දිසානායක මාතලේ පොදුපෙරමුණේ මන්ත්‍රීවරයාට කොරෝනා හැදුනේ මේ අපේ උද්ඝෝෂණයකට අවිල්. තිස්ස කුට්ටියාරච්චි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාට කොරෝනා හැදුනේ අපේ උද්ඝෝෂණයකට අවිල්. දැන් අපිට ආරංචි වීරවංශ මැතිතුමා නිරෝධායනය වෙනවා. ඇත්ත කතාව එතුමා කිව්වා ආකාරයට ඔය අමාත්‍යංශයේ කොරෝනා රැල්ලක් නිසා. නමුත් පොදු පෙරමුණේ තියරිය අනුව වීරවංශටත් නිරෝධායනය වෙන්න වෙලා තියෙන්නේ, දලස් අලහත් පෙරමුණටත් නිරෝධායනය වෙන්න වෙලා තියෙන්නේ මේ අපේ උද්ඝෝෂණ නිසා. මොන විහිළුවක්ද? දේශීය ගොවියා නැංවීමට පියවර ගන්නවා සේම ඖෂධ නිෂ්පාදනයද අනිවාර්යෙන් ශක්තිමත් කරන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා සමහර භාණ්ඩ ආනයනය අවම කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ වර්ග දෙකක් වෙළඳපළට නිකුත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ඖෂධ වර්ග දෙකක් වෙළඳපොළට නිකුත් කිරීම ඒ සිදු කෙරුණා. ඒ රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී වේදන නාශකයක් වන ට්‍රැමඩෝල් සහ තයිරොක්සින් ගුණතාවය වෙනුවෙන් භාවිතා කෙරෙන ලෙවොතයිරොක්සින් යන ඖෂධ වර්ග දෙකයි මෙලෙස වෙළඳපොළට නිකුත් කෙරුණි. එම අවස්ථාවට එක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඖෂධ වලින් 20%ක් පමණ මේවට විට දේශීය වශයෙන් නිපත වන අතර එය 50% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බවයි. මේ රටට ගේන ඖෂධ අනිවාර්යයෙන්ම රටේ ජනතාවට අවශ්‍යයි. ඒ ඖෂධ අපිට පුළුවන්ද මෙහි හදාගන්න කියලා ඒ පරමාර්ථය වෙනුවෙන් අමුද්‍රව්‍ය වැදගත් ප්‍රමාණයක් මෙහාට ගෙන්නලා ඒවා නිෂ්පාදනය කරනවා. හොඳ තත්ත්වයක් ඇති වුණොත් ඒ කියන්නේ මෙහෙදිම ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඒක බොහෝ සීමිත රටවල් කීපයකින් තමයි කරන්නේ. තුන්වෙනි පියවර හැටියට පරීක්ෂණ කරලා නව සොයා ගැනීම වලටත් යන්න ඉඩ තියෙනවා. අද මේ තියබ පියවර කාලයක් තිස්සේ කරගෙන ආපු එකට විශාල වේගයෙන් මේ කටයුත්තට අවතීර්ණ වෙලා තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විදේශ මුදල් හොයා ගැනීම. ඒ වගේම මේ බෙහෙත් වර්ග දෙකම එකක්
වේදනාව නැසන එකක් අනිත් එක තයිරොයිඩ් සඳහා ගන්න එකක් මෑත කාලයේදී ඒවා නිෂ්පාදනය කරන ප්‍රධාන රටේ කොරෝනා වසංගතය තියෙන නිසා වෙළඳ පොලේ ලොකු හිඟයක් ඇති වුණා ඒත් අපි ලංකාවේ යම් යම් ආකාරයට යම් ප්‍රමාණයක් හරි සපයන්න පුළුවන් වුණා දැන් නම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යුද්ධය අවසන් වූ දවසේ සිට යාපනයේ දමිළ ජනතාව ආරක්ෂා කරමින් උපරිම සහාය ලබා දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හැකිව ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය අද යාපනයේ පැවති උත්සවයකදී පසුගියදා ජනාධිපති සමාව ලැබූ හිටපු LTTE සමාජිකයින් පිරිසද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී දමිළ තරුණයන් 16 දෙනෙකුට සොයන් රැකියා සඳහා මූල්‍ය ආධාරද සපයනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානය කරන ලද පොදු සමාව යටතේ පසුගියදා නිදහස ලැබූ LTTE සමාජිකයින් 16 දෙනෙකු වෙනුවෙන් ස්වයං රැකියා සඳහා මූලාධාර ලබා දීම අද සිදු කෙරුණා. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය යාපනයේදී පැවැත්වුණා. උත්සවය සංවිධානය කර තිබුණේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයයි. इमावस्थावट एक युद्ध हमुदापतिवर्या प्रकाश कल लबागत निदहस निसिलिस प्रयोजनेट कनिमीन रटटात समाजेटात उपरिम सेवय लबादेन लिसाई යාපනය අද්දව දීපේ ජීවත් වෙන හේතස්වාදී ක්‍රියාකාරකම් හේතු කොටගෙන සිටේ සිට දැන් නිදහස් වෙච්ච යපගේ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙක් වෙනුවෙන් මුදල් ලක්ෂය බැගින් ඔවුන්ගේ ස්වයන් රැකියාවක් වෙනුවෙන් ලබා දීමට මේ අවස්ථාවේදී යාපනයේ නගරයේ සිට අපිට මේ තත්ත්වය කිරීමට හැකියාවක් උදා වුණා. අපි ශ්‍රී ලංකා යුද හමුදා වශයෙන් 2009 මැයි 18 වෙනිදා යුද්ධේ නිමා වුණන් පස්සේ අපගේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා පමණක් නොවේ මේ යටිතල පහසුකම් දියුණු කිරීමටත් යාපනයේ අර්ධද්වීපයේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමයක් අපි කරමින් සිටිනවා විකරා ඉදිරියේදීත් අපි මේ ආකාරයෙන් කරුණ ලබනවා උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාපතිවරයා එම තරුණින් සමග සුහද පිළිසඳරකද යෙදුණා ගල්ගමුව පොලිස් වසමේ නිවසක තිබී මලසිරුරු තුනක් හමු වී තිබෙනවා. මලසිරුරු තුන අතර වයස අවුරුදු 10ක පිරිමි ළමයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. අද දින උදෑසන ගල්ගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව ගල්ගමුව පොලිස් වසමේ මහානාන්නේරිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම නිවස තුල තිබී සිරුරු තුනක් හමු වී තිබෙනවා. මෙයින් එක් සිරුරක් අවුරුදු 28ක් පමණ වයස ඇති විවාහක කාන්තාවක් ගෙවන අතර අනෙක් සිරුර අවුරුදු 10ක් පමණ වයස ඇති ඇගේ පිරිමි දරුවාගේ බවට වාර්තා වෙනවා. ඒ වගේම ඇය සමග අනියම් සබත්තාවක් පවත්වාගෙන ගිය බවට සඳහන් කරන පුද්ගලයෙකුගේ සිරුරක්ද එම නිවසේ තිබී සොයාගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 28ක පමණ එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු බවටයි වාර්තා වී තිබෙන්නේ. ඊයේ රාත්‍රී ඇති වූ යම් සිද්ධියකදී මෙම පුද්ගලයා විසින් අදාළ කාන්තාව සහ ඇගේ දරුවා ඝාතනය කරමින් පසුව ඔහු සියදිවි නසා ගැනීමක් සිදු කර බවටයි පොලිසිය දැනට සැක කරනු ලබන්නේ. ඒ සම්බන්ධ මහේත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මර පරීක්ෂණය සඳහා එම සිරුරු කුරුණෑගල රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිවසේ එක්තරා ස්ථානයක තිබූ පොතක යම් පුද්ගලයෙකු විසින් යමක් සටහන් කර ඇති බවට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මියගිය 28 හැවිරිදි පුද්ගලයා විසින් මෙය සටහන් කර ඇද්දැයි පරීක්ෂා කරමින් පවතිනවා. එම පොත අසල ඔහුගේ දුරකථනයද තිබෙන බවටයි පොලිසිය විසින් සොයාගෙන තිබෙන්නේ. මෙම ලිපිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වනු ලබනවා. පාස්කු ඉරුදින කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් බෝම්බකරුගේ පියා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවේ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මරන බෝම්බ ප්‍රහාරය සිදු කළ අලවුදීන් අහමඩ් මුවාත්ගේ පියා නිදහස් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝග කර තිබෙනවා. අහමඩ් ලෙබ්බේ අලවුදීන් නැමැති මෙම සැකකරු වසර එකහමාරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නේ නැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව ඔහු උදාහරණ ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ එම සැකකරු උදාහරණ ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. දැනට වෙළඳපොලේ පවතින ලාෆ් ගෑස් සහ කිරිපිටි හිඟයට සත්‍ය හේතු වන්නේ ඩොලර් හිඟය සහ මිල ඩොලර් හිඟය සහ මිල ඉහළ දැමීමට කර තිබෙන ඉල්ලීම බවයි වාර්තා වන්නේ. මේ වන විට දිවයින පුරා ලාෆ් ගෑස් සහ කිරිපිටි හිඟය නිසා පාරිභෝගිකයින් බරපතල අපහසුතාවයකට මුහුණ දී සිටින බව අපට වාර්තා වනවා. රටතුල පවතින ඩොලර් හිඟයත් නිෂ්පාදන වියදම ඉහළ යාමත් හමු වේ. මෙරට කිරිපිටි ආනයනය නතර කර දැමීමට කිරිපිටි ආනයන සමාගම් තීරණය කරනු ලැබුවේ පසුගිය මස අවසාන භාගයේදී. කිරිපිටි ආනයන සමාගම් ගත් එම තීරණය හමු වේ මේ වන විට රටතුල පවතින කිරිපිටි හිඟය බිම් මට්ටමටත් දැනෙන්න පටන් අරන්. මොකද කිරිපිටි නැත්තේ හිස්සයි මෙතන. කිරිපිටි නෑ නේ ඒ බඩු නෑ කියන්නේ. අපට හම්බුණා බඩු. ගෙන්නව නෑ ගෙන්නවට පස්සේ දැන් නම් ගෙලේම කියනවා. විශාල වශයෙන් පාඩු වෙන මේ ආයතන සියල්ලම මාසයකට මිලියන 1500කට වැඩි පාඩුවක් ආයතන වලට සිදු වෙනවා. මේ ආකාරයට 945ට කිරිපිටි විකුණුවොත් මිල සංශෝධනය කර යුත්තේ අනිත් එක තමයි කිසිම බැංකුවක සල්ලි නැහැ. ඩොලර් ඉල්ලන ප්‍රමාණයෙන් 10%යි දෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ටික විසඳනකම් කිරිපිටි පාලන මිලට දෙන්න බැහැ. කිරි හිඟයේ හැතිවීමට ප්‍රධාන හේතුව උනේ ජනවාරි මාසෙ ඉඳන් කිසිම විසඳුමක් මෙයවට ලබා දුන්නේ නැති නිසා. මේ අතර කිරිපිටි මිල ඉහළ නොදමන බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසන්නේ. මේ රටේ 140යි අපි කිරි හදන්නේ අපිට ඕන කරන ප්‍රමාණය. අපි ඒක 100කින් සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපි කිරි පිට රටින් ආනයනය කරනක නවත්තන්නේ. ඒක තමයි අපේ වෑයම. ඉතින් මේක ෂණිකව අපිට කරන්න බැරි වෙයි. ලංකාවේ පාරිභෝගිකයින් බය වෙන්න ඕන කමක් නැහැ. අපි කිරි දැනට අපිට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. දියර කිරි ජනතාවට ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලකට අපි යවෙන්න වෙලා තියෙනවා. ඇත්තටම කිරිපිට මිල වැඩි කරන්න උවමනාවක් නැහැ. එහෙම අපේක්ෂාවක් අපි ගාව නැහැ. පවතින තත්ත්වයන් එක්ක ආර්ථික ගැටලු රාශියක් තියෙනවා. ඒ මැද්දෙන් ජනාධිපතිතුමා මේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලට අවහිර කරන්නේ නැහැ. අපිට අපේ ජනතාවගේ උවමනාවල් පාරිභෝගික ද්‍රව්‍ය ලබා දෙන්න කටයුතු කරනවා. මේ අතර රට පුරා ගෑස් හිඟයක්ද නිර්මාණය වී ඇති අතර ලාෆ් ගෑස් පාරිභෝගිකයින් ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. කිසිම වෙළඳසැලක ලාෆ් ගෑස් නැහැ. රජය විසින් නිකුත් කරලා තියෙන නිවේදනයක් ලාෆ් ගෑස් සිලින්ඩර් සඳහා ලිට්‍ර සමාගම් විසින් සිලින්ඩරයක් ලබා දෙනවා කියලා. නමුත් අද එහෙම නැහැ. මම දන්නා මිනිස්සු හරිම අසරණ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ මේ ක්‍රියාදාම නිසා. මේ දවස්නේ මාස දෙකක් විතර හෙන ප්‍රශ්නේ. ලාෆ් ගෑස් නේ මහත්තයා සේහෙන මිනිස්සු හොයාගෙන එනවා අපිටත් බයිනෝ. පට්ට බෙල්ල බයින්නේ. අපිත් කම්පැනියට කෝල් කරනවා එයාලත් කියනවා නේ කියලා. එන කචා. මගේ කඩේට කහ දුන්නොත් නිල් කාර්ය නිල් දෙන්නේ නැහැ. එම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කොහෙන්ද මම මාරු කරන්නේ? කහ සිලින්ඩර් වෙනුවට නිල් සිලින්ඩර් දෙන්න කියලා තාම අපිට අනුමැතියක් දීලා නැහැ. අහගෙන නම් එනවා කට්ටිය. මාධ්‍ය වලින් කිව්වට තාම ප්‍රායෝගික මේ වැඩේ වෙන්නේ නැහැ. කිරිපිටි නිෂ්පාදන සමාගම් විශාල අනුපාතයකින් මිල ඉහළ නම් වන්න පරිභෝගක කටයුතු අධිකාරියේ අවසර ඉල්ලලා තියෙනවා. මේ රටේ හැම වර්ගයකම ජනතාව කැපකිරීම කළා තියෙනවා. ධානමය වසංගත යටතේ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. එවන් තත්ත්වයක් තුලදී ඉහළ ඉහළ නම් වන්ට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. රුපියල් 851කින් ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන්න ඉල්ලුම් කරා. ඒ සමාගමේ මේ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා මුදල් අමාත්‍යාංශයත් රජයේ ගෑස් සමාගමත් ලබන සතියේ යම් කිසි වැඩපිළිවෙලක් යොදවනවා. වසරක් තුල කෝටි 3කට අධික මුදලක් මද්‍රව්‍ය ව්‍යාපාරමින් ඉපයූ කුඩු ආශා නම් තැනැත්තියක් අදත් අඩංගුවට ගැනුණා. මද්‍රව්‍ය ව්‍යාපාරමේ යෙදුණු 12822 දෙනෙකු පසුගිය මාස 7 තුල අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මේ කොවිඩ් වසංගතය අස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම හොඳ හැටි සිද්ධ වෙන බවයි වාර්තා වන්නේ. දිනෙන් දින මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම වල නම් තවමත් අඩුවක් නැහැ. සමහරු නම් කිව්වේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොලකරුවන් හඳුනාගෙන තිබෙන බව සහ මෙරටට කුඩු එන හැටි හඳුනාගෙන තිබෙන බවයි. හැබැයි මත්කුඩු ජාවාරමේ ලංකාවේ මහමොලකරුවන් කියන සමහරු මේ වෙනකොට මිය ගිහින් තවත් සමහරු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ. ඒ කෙසේ වෙතත් මෙරටට කුඩු එන පාර නම් තාම වැහිලා නැහැ කියලා තමයි දත්ත වාර්තාවලින් අපට පෙනී යන්නේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාසයේ අවසානය දක්වා මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මාස 7ක කාලය තුල ගංජා කිලෝ ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එපමණක් නොව හෙරොයින් මත්ද්‍රව්‍ය පමණක් 4,71,330ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 12,828 දිනෙක් ඒ කාලය තුල අත්අඩංගුවට අරන් තිබෙන බවයි වාර්තා අනුව පෙනී යන්නේ. මේ අතර මත්කුඩු ජාවාරමෙන් අවුරුද්දක් තුල කෝටි 3කට අධික මුදලක් ඉපැයූ කුඩු ආශායන අන්වර්ත නාමයෙන් හඳුන්වන කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම කාන්තාව දැනට මියගොස් සිටින චමින්ද ඉදිරිසූරිය නොහො චමියා නැමැත්තාගේ අනියම් බිරිඳ බවටයි වාර්තා වෙන්නේ. මෙම චමින්ද ඉදිරිසූරිය නැමැත්තා අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවෝ ආගේ ගෝලියෙකු ලෙස සලකනු ලබනවා. 2019-2020 වර්ෂවලදී ඇගේ ගිණුම් හරහා රුපියල් මිලියන 23කට ආසන්න මුදලක් හුවමාරු වී ඇති බවට වාර්තා වී තිබෙනවා. මෙම මත්කුඩු මාරයා තුරන් කිරීම AA ආයතන වෙත පැවරුණු රාජකාරිය තුල පමණක් ඉටු කළ නොහැකි. මහජනතාව ලෙස අපද මත්කුඩු මාරයාට එරෙහිව නැගී සිටිය යුතුයි. ඇලහැර ව්‍යාපාරයේ ගොවි ජනතාව මෙවර යලකන්නේ සඳහා ජලය නැතිව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අපට වාර්තා වනවා. ජලය නැතිකම නිසා කුඹුරු හෙක්ටයාර 113කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඇලහැර ව්‍යාපාරයේ ගොවියන් මොරගහකන්ද ජලාශය යටතේ මහවැලි ජලයෙන් වගා කටයුතු කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මේ ගොවියන් යල මහ දෙකන්නේම කුඹුරු හෙක්ටයාර 16,000ක් පමණ අස්වද්දනවා. මෙවර මොරගහකන්ද ජලයෙන් වීවගාව ආරම්භ කර ඇති රදවිගේ ඔය සහ ජඹුරේවිල ගොවි සංවිධානවල ගොවියන්ට ප්‍රමාණවත් ලෙස ජලය නැති බවයි වාර්තා වන්නේ. මේ නිසා තමන්ගේ කුඹුරු මිය යමින් පවතින බව ඔවුන් පවසනවා. ඔව් අදාළ නිලධාරීන් කිව්වා. UN ඕනට කිව්වා. ඔය ඉන්න හැමෝටම කිව්වා. නෑ හරි හරි ඔවුන් කියන එමිසි පොතෙන් පතෙන් මෙහෙම කරනවා. 86 කොහෙද ඉඩම් දුන්නේ? මෑ වෙනකන් අපිට මේ ඉර නම තමයි සදාකල්ම. වාරි මාර්ග දෙපාර්ත මෙන්තේ මහවැලි අධිකාරිය නිලධාරීන් කියනවා දැන් වතුර දීලා ඉවරයිලු අපේ ගොයම් මේ මහත්වෝ බලන්න මේවා මේ පීදිලා දැන් කිරර නමාගෙන එන්නේ මේ තියෙන ගොයන් ටික කපාගෙන අපේ ළමයින්ට කැඳවත් දෙන්න ඕනේ මහත්තයා මේ අහිංසක ගොයියන්ගේ වතුර ටික දීලා මේ පස්සගත්තු ගොයන් ටික පස්සල දෙන්න කියලා අපි ඉල්ලා සිටින්නේ වහාම මැදිහත් වී Tamanට විසඳුමක් ලබා දෙන්නයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට මාස 1කමාරක් ගියාට පස්සේ මෙහාට වතුර එන්නේ මේ කුඹුරු ඇලේ අගාවතම කුඹුරු දැන් මේකත් එක්ක කුඹුරුණක් නැරිලා කියනවා දැන් අපි කුඹුරුට ආපු දාහින්දල ඇගිටි තමයි කන්නේ. ඒ වතුර ටික ඕනේ අපිට දැන් මේ තියෙන ටිකවත් බේරගන්න වතුර ඕනේ අපිට. මේ බලන්න ගොයන් වල දැන් මෙහෙම කරලා පුළුවන්ද කියලා බලන්න අපි දරුවෝ ගානන් ජීවත් කරන්න. ඔයගොල්ලන්ට මේ ඡන්දයක් දෙනවා නම් ඔක්කොම දෙනවා නම් ඇයි අපිට කුඩම්මගේ වැලකිලි වැලකන්නේ? පුවත් නිමයි. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.